ගැන විනාඩියක් කතා කරන්න. මගේ එක්ස් බොයෆ්‍රෙන්ඩ් මට බිත්තරයක් දුන්නා. ලස්සන බිත්තරයක්. ඒ බිත්තරේ තාමත් මම ළඟ තියෙනවා. බිත්තරේ අතේ දාගත්තද? නෑ ඒක අතේ නෑ ගෙදර අම්මා ගාව. අරන් තියන්න තියලා තියෙන්නේ මොකද ඒක මට ලොකු මතකයක් නිසා. තව කියන්න තියෙනවා. තව ඒ වගේ බිත්තර තවයි ගොඩක් දීලා තියෙනවා. ඒ වගේ බිත්තරක් ගෙදර තියෙනවා. බිත්තර කොච්චර තියෙනවද ගෙදර? මං ගාව බිත්තර 15ක් ගෙදර තියෙනවා. බිත්තරමයි අරගෙන තියෙන්නේ. එතකොට වාට මේ මේ පොරුවේදී බිත්තර මාරු කරගන්න ඕන තරම් බි තියෙනව නේද? එතකොට අලුත් එකක් අරන් මාරු කරගන්නවා. 16 වෙනි එක. හරි බොහොම ස්තුතියි. එනම් සුප්‍රයාගේ ගීතය. කොයාගේ නැටුම? හා නැටුම දෙන්න මෙතන ඉඳන්. ආ රයිට් හරි හරි. එනම් සුප්‍රයාට ආරාධනාව. बेबी मेरी चिटिया कलाइया बे चिटिया कलाइया बे हो बेबी मेरी बाइट कलाइया बे चिटिया कलाइया बे हो बेबी मेरी दरिया कलाइया बे चिटिया कलाइया बे हो बेबी मेरी चिटिया कलाइया बे मन जावे तू मेरे शॉपिंग करा दे मन जावे रोमांटिक पिक्चर दिखा दे baby meri chitiya kalaiya be chitiya kalaiya be ho baby meri bite kalaiya be chitiya kalaiya be ho baby meri teri hi kalaiya be chitiya kalaiya be ho baby meri chitiya kalaiya be You're my darling angel, baby. White girl lion drives me crazy. Shiny eyes say glitter, glitter, glittery. You're the light that makes me go hazy. You're my darling angel, baby. White girl lion drives me crazy. Shiny eyes say glitter, glitter, glittery. You're the light that makes me go hazy, makes me go hazy. Oh, me no chaya hai rang rang mein kabate sang sang ajodi dipira. मैं सारी रात उड़ी फिरा हो बदले तैया दे तंग तंग में काबा दे संग संग आज उड़ी फिरा मैं सारी रात उड़ी फिरा मन जावे तुम्हें न शॉपिंग करा दे मन जावे रोमांटिक पिक्चर दिखा दे रिक्वेस्ट का पाया वे चिटिया कलाइया वे हो बेबी मेरी चिटिया कलाइया वे चिटिया कलाइया वे हो बेबी मेरी बाइट कलाइया वे चिटिया कलाइया वे हो बेबी मेरी तेरी ही सिलाइया वे चिटिया कलाइया वे हो बेबी मेरी चिटिया कलाइया वे චිතියක ලයිලාවේ මොකද්ද මේ ආක්ෂය කියන්නේ
චිටියක ලයියා වේ කියන්නේ පංජාබි වර්ඩ් එකක්. හින්දි වර්ඩ් එකක් නෙමෙයි. ලස්සන ගෑන ළමයි ගැන කියන්න. ඉතින් එයා කියනවා යාගේ බොයෆ්‍රෙන්ඩ් ෆිල්ම් බලන්න එක්කන් යන්න, බැංගල් අරන් දෙන්න, ෂොපින් එක්කන් යන්න. ඕක තමයි කියන්නේ. හැම කෙල්ලෙම කැමති දේ තමයි කියන්නේ ඉතින්. මමත් එහෙම තමයි. ඒක හරි ප්‍රබෝධයෙන් හිටිය ඔයා. සාමාන්‍ය ෂොපින් කියන්න ඕන කෙල්ලෙක් කැමතිනේ. හරි එවනම් අපි කෙටි විරාමයක් කරන් ආයෙත් මුණ ගැහෙමු. පටන් අරන් තින්නේ. සොපියාන පටන් ගන්න දයන්නේ පටන් ගන්න දයන්නේ කියලා බුදුසරණ හොඳ දරුවෙක්. මේ මම මේ හතර දෙනත් එක්ක ඉල්ලීමක් කර කර හිටියා. මේ මේනක හොඳයි නේද ඉල්ලීම? හොඳයි නේද? හතර දෙනාටම අපි පැරණි ගීත හතරක් පදපේලි හතර ගානේ ගායනා කරමින් යමු. එක්කෙනෙක් ඉවරනකොට එක්කෙනෙක් පටන් ගමු කියලා පිච් එක විතරක් ඉල්ලනවා. පිච් එක නැතුව යනවා නම් ඒත් වඩා හොඳයි. මුල්ම අවස්ථාව සුප්පියට දෙන්නම්. ඊළඟ අවස්ථාව නදිනි ගන්න. හරි මොකද මොකද මේ මේ වෙලාවේ පිච් එක ගැන කතා කරන්න එපා. උදේ නැගිටිනකොට මැච් එක පැරදිලා තිබුණා. ඒ නිසා පිච් එක ගැන කියන්න බෑ අපිට. මේ ඔව් ඒක තමයි අවුල්ලා ඉන්නේ. මේ ආ මැච් එක ගැන කතා කරා කිව්වම මට මතක් වුණා ඔයා දැන් මේ වා හරි ආසයි මේ සොෆ්ට් බෝල් ක්‍රීඩා කරන්න. කොහේ හරි ගිහිල්ලා සංගීත සම්දර්ශනයක් අතුරතුර වා ක්‍රීඩා කරනවා. දැන් ක්‍රීඩා කරන්න නෑ නේද? ක්‍රිකට් ගහන්න නෑ නේද දැන්? මේ එකන මාතර අර බේස්බෝල් එක සම්බන්ධයක් නෑ නෙමෙයි නෑ බේස්බෝල් සම්බන්ධයක් නෑ කොයි හරි කියලා ක්‍රිකට් ගහන දැන් ක්‍රිකට් සෙල්ලම් ගන්න බෑ මට මෙතන පොඩි ගැටලුවක් තියෙනවා පොඩි ගැටලුවක් තියෙනවා ඒකත් වා දැන් වා බෑ ඔයා මං අර වරදකට නරකට නෙමෙයි කිව්වා ක්‍රීඩාවට අවතීර්ණු නම් වා ක්‍රීඩාවෙම ඉන්නවා මොන තරගෙ වුණත් මේ නිකන් ගිල්ල දෙපැත්තට විදලා ගැව්වත් වා ඉන්නේ ක්‍රීඩාවේ අර වා එදා හරි හයියෙන් වේගෙන් පන්දු යවලා මොකක්ද උනේ ඒ නිකන් මැච් එකක් මේ දෙපැත්තට විදලා ගාලා කකුල කඩාගත්තේ එදා ඉඳන් ක්‍රිකට් උත් නෑ ඔව් අපි තඹුල්ලේ ෂෝ එකකදී උනේ අන්න හරි තඹුල්ලේ බෑන්ඩ් ගෑවෙම තමයි දෙකට බෙදලා තව ඒ ගමෙත් ඒ අලු වගේක් හිටිය බෑන්ඩ් ගෑවේ කට්ටිය මේ මැච් එකක් ගැවුවා ඉතින් මම හොඳට සෙල්ලම් කරා අර කියන වගේ අර ටූ මච් ඇඟට අරන් ඒ ගැන කකුල මෙතන ගොඩක් ඉදිමුණා එතන කකුල කෙටුණා අපි කියන්නේ කෙටුණා කියලා බෝල් කරන්න ගිහලා බෑන්ඩ් ලීඩ අපේ සේනකයියට බෝල් කරන්න ගිහලා තමයි ඔනේ ඒක ගොඩක් කල් හිටිය අවුරුදු ගාණක් ඒක වාට දැන් ඒ වෙලාවේ පන්දු යවනකොට බැට් කරනකොට වා හිතනවාද දැන් නවසීලන්තයයි ශ්‍රී ලංකාව අතර මැච් එක ඒ වගේ හිතනවාද දැන් ඔයා හරි ලස්සනට කිව්වා ඇඟට අරන් ඕනාට වඩා ගහන්න ගිහලා ඔක කකුලෙන් ගියේ කියලා. ඒක හරියට හරි. ඇඟට අරන් ඊට පස්සේ කකුලෙන් තමයි ගියේ. වාට එහෙම හිතනවද? ඔව් පස්සේ තේරුණා. ඉතින් තේරුම් ගන්න ඉතින් වැඩක් කරේ. දැන් ඇඟටත් නෑ මුකුත් නෑ. නෑ ඉතින් ඔව්. කකුල හොඳද? හොඳයි කියලා හිතන් ඉන්න උනාට වැඩි සෙල්ලම් දාන්න යන්නේ නෑ. හරියන අපි අර අවස්ථාවට යම් මුල් මාස්තාව ඔයා ගන්නවා. ඔය තිනවන කෝඩ් දරවා මේවා දැන් කියලා ඉන්න. මොකද මට ඕනේ එක දිගට යන්න. ඔයා ඊට පස්සේ නදිනි. D එක ඉල්ලනවා නදිනි. ඊට පස්සේ ඔයා ඊට පස්සේ ඔයා හරි ෆුල් මාස්ට් නෑ 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 පියන් ස්ලෝ යන් හරි ඔයා පටන් ගන්න සොපේ මායිදා දෙසින් සනහා ඔබ දුන් කල්මන් හතර දුනා හද එනවයි ඔබ දුරා ගියා gayugi atite paavi 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 giyave meenavuluvehi navagi rasagalavi hadagas merinmaya soyala අවසන මොහොත වේවා ඔබ ළඟදි ළඟා වේවා ගිනි නැතිව මා දෙවේවා සිහිවටන එහි මෙවේවා සිහින දෙව් දුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේ ඒ නම ආදරේ වලාතීරයෙන් එහා කොහෙද ලෝකයක් සොයාදින් පැතුම් මෙදින් අපේම ලෝකයක් අපේම ලෝකයක් හතර දෙනාටම බොහොම ස්තුතියි.
ඇති. අපි එහෙමනම් මේ ඔහොම ආරාධනා කරනවා ඔයාගේ ගීය ගයන්නට. හරි බාපුරුයි මේ ඔයා පාවිච්චි කරන වාහනේ මොකද්ද? වෙසල් එකක් පාවිච්චි. වෙසල් එකක් පාවිච්චි කරන්නේ. දවසක් ස්ටුඩියෝ එකේ ඉඳන් ගෙදරට ඇවිල්ලා ඉවර වෙලා ඔයා යතුරු හොයනව නේද? යතුරු නැතුවර නේද? යතුරු ගොඩක් වෙලාට නැති වෙනවා. ඔක නැති වෙනවා වාගේ අතින් ගොඩක් වෙලාට. ඒ ලස්සන සිද්ධි අතරේ වාගේ ළඟම යාළුවෙක්ට කතා කරලා කියනවා මේ ගෙදර ඇවිල්ලා ස්ටුඩියෝ එකේ ඉඳන් ගෙදර ඇවිල්ලා මචං යතුරු නැහැ. මට පොඩි උදව්වක් කරන් මේ වාහනේ ගිහිල්ලා ස්ටුඩියෝ එකේ බලලා වරෙන් මම යතුරු දාලා ආවද කියලා. අවශ්‍යතාවය තිබ්බා ඉතින් ඒක ගේන්න ඇත්තටම වයිෆ් කතා කරලා කිව්වා මේ අපි යන් එන ගිහිල්ලා ගේමු කියලා. ඉතින් ඒක යතුරු නෑ ඉතින් ඇත්තටම. ඊට පස්සේ මොකද අර වෙසල් එකේ කියන්නේ මේ රිමෝට් එකක් නේ තියෙන්නේ සමහරවිට රිමෝට් එක නැතුව යන්න පුළුවන්. ස්ටුඩියෝ එකේ ඉඳන් ගෙදරට ආවනම් වාහනේ යතුරු නෑ ස්ටුඩියෝ එකේ බලන්න කියන්නේ ඒක නැතුව කොහොමද ගෙදරට එන්නේ? නෑ ඒක තමයි මට ඒක. ඒක තමයි මට ප්‍රශ්නේ. ඒක ඒක පාට ඔලුවට ආනේ සමහරවිට ඒ කියන්නේ අර මේ ඒක මේ අර ඒක පුෂ් ස්ටාර්ට් නේ තියෙන්නේ. ඒක කීයක තියෙන්න ඕනේ? ඔය කීයක සමහරවිට නැතුව ටිකක් දුර යන්න පුළුවන්. ටිකක් දුර යන්න පුළුවන් ස්ටුඩියෝ එකක් ගෙදරට එන්නේ. ටිකක් දුර ගිහලා වාහනේ නවතිනවා. ඒක කීයක නැත්තම්. ස්ටුඩියෝ එකේ ගෙදරට. ගෙදරට. අර යාළුවා කියනවලු වෙන්න බෑ. ඉතින් මචං මේ පිස්සු වැඩන්නේ මේක කොහොමද වෙන්නේ ස්ටුඩියෝ එකේ ඉඳන් නෑ මචං මට හිතෙන්නේම ස්ටුඩියෝ එකේ දාලා ආව කියලා. එච්චර මීටර කීපයක් යන්න පුළුවන්. නෑ සමහරවිට එහෙම වෙන්න පුළුවන්. ඔකෙන් කවුරුරි දැන් ගෙදර දින යතුරු සමහරට ආයෙත් පිළිගන්නේ නැහැ මේ පේනවනේ මේ තාම පිළිගන්නේ නැහැ වැඩේ ඒකයි වැඩේ. ඒ අතර මේ එකපාරක් ඔයාගේ මොබයිල් ෆෝන් එක කවුරු හරි දිහා බලන්න ගිහලා බිම් වැටුලා කැඩුණා නේද? වීදුරුව කඩලා ගියා නේද? ඔව් මේ ඉන්නේ.
සුප්‍රියා දිහා බලන්න කියලා. ඇයිද මේ වගේ ටී-ෂර්ට් එකක් දැඳන් ආවේ? නෑ අතන සුප්‍රියක්ක දිහා බලන්න ගියේ නෑ. සුප්‍රියක්ක මොකක් කරේ ඇවිල්ලා ඇඟේ වදින හල්ලෝ මල් සුප්‍රියක සාමාන්‍යයෙන් එහෙමනේ. සාමාන්‍යයෙන් ඇඟේ වදින මල්ලි ගෝවද කියලා එකපාරට ඇවිල්ලා ඇඟේ වදිනවා. ඉතින් මේ උනේ ෆෝන් එක බිම. අතන වෙලාවට ෆෝන් එකේ අර මේ ටෙම්පරරි ග්ලාස් එක විතරයි